පෞගිය මේ නවවෙනි දාන් පස්සේ ඇත්තටම කියනවා නම් ඊට පස්සේ නෙවෙයි ඊට මාස 3ක් ඒ අවුරුද්දේ ජනවාරි මුලට යනකම්ම අපි දේශපාලනිකව හිටියේ වැඩිලා මේ නවවෙනි දා මේ රටේ ත්‍රස්‍යාදුකාර දේශපාලන ව්‍යාපාරයක ප්‍රහාරයට අපි ලක් වෙනවා අද ජූලි නවවෙනි දා ගෝඨාභය මහත්තයා Tamange තනතුර දාලා ගෙදර ගිය දවස අපි මෙහෙම 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 ඇවිල්ලා යලි නැගිටින්න බැරි තැනකටම වැටිලා ඉද්දී මුළු ලංකාවෙම මහින්ද රාජපක්ෂ මැතිතුමා වෙනුවෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පොහට්ටුව නැගිට්ටුවේ කලුතර රෝහිත අපේ ගුණවර්ධනයි කියලා අපි මේ මුළු රටට කලගුණ දන්න මිනිහෙක් විදියට කුහක නැතුව මං ආදරෙන් මතක් කරනවා අද ලංකාවේ සමහරෙවුන් දේශපාලනේ බොරු කියන්නේ මෙන්න මේ වගේ තමයි අතේ පළවෙන පට්ටබල් බොරු කියන්නේ මේ රටේ තරුණයට උන් නමතනවා අපේ හාමුදුරුවනේ මෙන්න මේම කතාවක් කියලා නිදහස් ශ්‍රී ලංකාව අවුරුදු 70 ගානක් මේ රට කරපියෝ මේ රට විනාශ කළා කියලා නිදහස් ශ්‍රී ලංකාව කියන්නේ ඒ තරම් සුමට රෝස මල් යහනාවක් නෙවෙයි නිදහස ලබන්නේ 48 පළවෙනි අරගලයේ 53 ලංකාවේ සාමාන්‍ය මිනිස්සු 11 දෙනෙක් මැරෙනවා මේ මුළු රටේ ශ්‍රම බලකායම පාරට බහිනවා කැබිනට් රැස්වීම තියන්න තැනක් නැති වෙනවා අගමැති ඩල්ලි සේනානායක ඉල්ලාස් වෙනවා ජෝන් ගොතලාවල අගමැතිකමට එනවා ජේ.ආර්. ජයවර්ධනට මුදල් අමතිකම නැති වෙනවා මහා ව්‍යසනකාරී තත්වයකින් තමයි නිදහස ලැබලා අවුරුදු 8ක් වෙනකොට මේ රටේ නිදහස් ශ්‍රී ලංකාවේ 8 වෙනි අවස්ථාව සැමරුවේ ඊට පස්සේ එනවා 71 කැරල්ල 71 කියන්නේ නිදහස් ශ්‍රී ලංකාවට අවුරුදු 23යි ජනතා විමුක්ති පෙරමුණ මේ ආසියාවේ පළවෙනි දේශපාලන රස්‍යාදුකම කරනවා ඒ තමයි 71 කැරල්ල 71 කැරල්ල මේවපු ජේ.පී. කාර්යය කියනවා ඒ ආයේ 3000කට වඩා මලා කියලා හැබැයි ආණ්ඩුව කිව්වේ 1200ක් විතර මලා කියලා කොහොම කළත් 71 කැරල්ලෙන් 3000කට 4000කට වැඩි පිරිසක් මිය යනවා තරුණියෝ 18000 කතරගොඩ පත් වෙනවා 436ක් හිර යනවා රෝහණ විජේවීර ඇතුළු කණ්ඩායමක් නිදහස් ශ්‍රී ලංකාවට අවුරුදු 23යි එතන ඉඳලා තව අවුරුදු 9යි අපි ඉස්සරහට ගියේ නිදහස් ශ්‍රී ලංකාවට අවුරුදු 25 වෙනකොට 80 ජූලි වර්ජන එනවා 40356 දෙනෙක් රස්සාව නැතුව ආණ්ඩු ඉස්සර සේවකයව ගෙදර යනවා මේ රටේ මුළු ශ්‍රම බලකායම පාරට බහලා මහා ව්‍යසනයක් රටේ සිද්ධ වෙනවා මෙන්න නිදහස් ශ්‍රී ලංකාවේ ගමන් මග 80 වෙන පස්සේ තව අවුරුදු 3යි ඉස්සරහට ගියේ 83 කළු ජූලිය යාපනයේ නගර කෝවිල් හමුදා කඳවුරේ හමුදා සෙබළු 13 දෙනෙක් මැරෙනවා මේ දකුණේ දේශපාලන ත්‍රස්තවාදීන් මුළු දකුණම ගිනි තියනවා මේ මුළු ලංකාවෙම දෙමළ මිනිස්සුන්ට ඉන්න දුන්නේ නැහැ අපේ ගෙවල් එහා පැත්තේ නාගාකන්ද ලැයිමට ගහන්න එදා ආණ්ඩුවේ රස්‍යාදුකාරය ආවා මට මතකයි මට අවුරුදු 2යි එතකොට මෙන්න නිදහස් ශ්‍රී ලංකාව 1983 කළු ජූලිය 5000කට වඩා මලා මුළු ලෝකෙම කිව්වා ලංකාව මහා කාලකන්ණි මිනී කන්නන්ගේ දේශයක් කියලා තව අවුරුදු 7යි ඉස්සරහට ගියේ ජේ.ආර්. ජයවර්ධනගේ ඉන්දු ලංකා ගිවිසුම නැවත මේ මුළු රටම පාරට බහිනවා ඉන්දු ලංකා ගිවිසුම වෙනකොට ඇත්තම කිව්වොත් ඉන්දියාව ලංකාව ආක්‍රමණය කළා තිබුණේ චොපර දෙකක් ඇවිල්ලා උඩින් පරිප්පු දැම්ම විතරක් නෙමෙයි ඉන්දියාව ලංකාවේ ගුවන් සීමාව ආක්‍රමණය කළා ඉවරයි රජීව් ගාන්ධි සෝනියා ගාන්ධි එක්ක ඇවිල්ලා මේ රටේ ගිවිසුමක් අත්සන් කරනවා ජේ.ආර්. ජයවර්ධනගේ අත අඹරවල ඒ වෙනුවෙන් අරගලයක් රටේ ක්‍රියාත්මක වෙනවා ඒ සියල්ල සමග මේ රට නැවත ගිනි ගන්නවා 87 ඉස්සරහට ගිය තව එක අවුරුද්දයි අන්න 71 රස්‍යාදුකාර වලිප්පු අරුන්ට නැවත හැදෙනවා 88 නැවත සන්නද්ධ අරගලයක් ජනතා විමුක්ති පෙරමුණ ක්‍රියාත්මක කරනවා 88 අවුරුදු 2ක් තිස්සේ මේ රටේ මිනිස්සු දහස් සංඛ්‍යාත පිරිසක් LTTI එදා UNPI තරඟයට මැරුවා පානදුර හොරණ පාරේ එහාපැත්තේ නාරගල පාලමේ ලේපැල්ලම් තාම තියෙනවා මෙන්න නිදහස් ශ්‍රී ලංකාවේ 88 89 මේක රෝස මල් යහනාවක් නෙවෙයි මිත්‍රවරුනි 83 ප්‍රශ්නෙත් එක්කයි LTTI නිර්මාණය වුණේ අවුරුදු 30ක් LTTI ත්‍රස්ස සංවිධානය අපිට ගැව්වා දෙවන ලෝක යුද්ධයේ අවසානයෙන් පස්සේ මේ ලෝකේ අද වෙනකන් කිසිම රටක් ගුවනින් නාවික හමුදාවක් ලෙස මහමුහුදෙන් පාබල් හමුදාවක් ලෙස ගොඩබිමින් ප්‍රහාරයකට ලක් වෙලා නැහැ මේ ලෝකේ කිසිම රටක් නිදහස් ශ්‍රී ලංකාව අවුරුදු 30ක් LTTE ත්‍රස්ස සංවිධානයේ ග්‍රහණයට හවු වුණා ඒ ව්‍යසනයෙන් මේ රට බේරලා දුන්නේ කීප දෙනෙකුට මතක නැතුණාට අපිට මතකයි මහින්ද රාජපක්ෂ අපේ ජනාධිපතිතුමා බව ඒ විතරක් නෙවෙයි 2004 සුනාමිය 50000ක් මැරුණා
මම එතකොට සර් ITN එකේ මඩ චෙයාර්මන් කිව්වා සංජීව ආධාර වගේක් තියෙනවා මේක අතරන් යන්න ගාල්ලට යන්න බෑ ගාලු පාරේ පාර දිග යන්න බෑ මම මේ පැත්තෙන් ඇවිල්ලා හොරණ පාරෙන් හොරවල හන්දියට ගිහිල්ලා පළවත් තරා ගාල්ලට ගියේ සුනාමියෙන් මේ මුළු රට යළි විනාශ වුණා මෙන්න නිදහස් ශ්‍රී ලංකාවේ ඇත්ත తత్వය මේ කිසිවක් නොදන්න මේ පිළිබඳ කිසිදු තාර්කික දේශපාලන විග්‍රහයක් නැතිවුම් මේ රටේ භද්‍ර යෞවනයට විසක් පොවනවා නිදහස් ශ්‍රී ලංකාව නැමැති රෝස මල් යහනාව රාජපක්ෂලා විසින් ගිනිබත් කළා වගේ එකක්